කළා ගෙව්වා. සරලත්වයෙන් රටම සවිපල ගන්නන අපේම හෙළකුරු. මුහුදු වැලි සෝදලා පැකට් කිරීමට දුන්නු රුපියල් කෝටි 50ක ණයක් සෝදාගෙන ගිහිල්ලා කියලා. ඒ ආපසු අය කරගෙනත් නැහැ කියලා විගණන වාර්තාව සඳහන් කරනවා. ලංකාදීපේ ප්‍රධාන පිටුවේ ප්‍රධාන සිරස්සලයේ විදියට ගෙනෙන්නේ මේ මුහුදු වැලි සෝදලා පැකට් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මේ පරිපාලන සමාගමකට දෙනවා 2019 වසරේදී රුපියල් කෝටි 50කට ආසන්න ණය මුදලක්. එය නැවත අය කර ගැනීමට නොහැකි වීමෙන් විශාල පාඩුවක් සිදු වෙලා තිබෙනවා කියලා සඳහන් කරනවා. වෙළඳපොළ ඉල්ලීමක් නොමැතිවීම හේතුවෙන් මේ මුහුදු වැලි පැකට් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ වර්ෂයේ නතර වෙලා තිබෙනවා. මුහුදු වැලි පැකට් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් මේ සමාගම කෝටි 40කට වැඩි මුදලක් වැය කරලා තිබුණා කියලා ඒ සඳහන් කරලා තිබෙන්නේ. කිසිදු මුදලක් ගෙවීමට මූල්‍ය ශක්තිතාවක් මේ සමාගමට තිබිලා නැහැ කියලා වාර්තා කරනවා. ඉතින් ෆේල් ප්‍රොජෙක්ට් එකක් සිමෙන්ති විකුණනවා වගේ වැලි විකුණන්න බෑ කියන එක තමයි තීරුම් ගන්න තියෙන්නේ. ඉතින් මොකද මේක අනික් කාලාවට ප්‍රවාහනයේ තියෙන ප්‍රශ්න, ප්‍රවාහනයේ සඳහා යන ප්‍රශ්න එක්කෙනෙකුට දෙන්නෙකුට හදිස්සියකට වැලි තාච්චියක් ගන්න තියෙනවා කියන එක කමක් නෑ හાર્ඩ්වෙයාර් එකේ. නමුත් ඒක වැලි පැකට් කරලා විකුණන්න පුළුවන්ද කියන එකයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේකත් එහෙම මුදලක් අය කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සුගේ ඔළුව වැඩ කරන්නේ කොහොමද කියලා තව ප්‍රශ්නයක්.